diabetesol සීනි වලින් පරිස්සම් වන ඔබට විශේෂයි diabetesol 21ට අපි පක්ෂයි ඒක වාදයක් නෑ නමුත් මේ 21 ඉදිරිපත් කරලා කිසියම් කෙනෙක් උත්සාහ කරනවා නම් දැන් ඉන්න ජනාධිපතිවරයාව ඒ ධූරේ තබා ගනිමින් ගමනක් යන්න ඒකට අපි විරුද්ධයි ඒකට ඔබ විස්තරේ ඉන්න අරගල කරුවා විරුද්ධයි ඒක ඔබ විස්තර කරන ලද පොදු ජනයා විරුද්ධයි පොදු ජනයා කියන්නේ මේ ජනාධිපතිට බැහැලා යන්න කියලා කුෂිකර්මාන්තේ විනාශ කරපු මේ ජනාධිපතිවරයා ඊළඟ ජුනි මාසේ තව පොලිමක් නිර්මාණය කරනවා දැන්ට තියෙන පොලිම් වලට අමතරව තෙල් පොලිම ගෑස් පොලිම කිරිපිටි පොලිමට අමතරව තව ජූනි මාසේ මැද වෙනකොට කෑම පොලිමක් නිර්මාණය කරනවා ඒකින්ද මේ ජනාධිපතිවරයාට සදාචාර අයිතියක් නැහැ ඔය පුටුවේ ඉන්න ජනතාව දීපු ජනතාව වරම දැන් යලි කැඳවනවා මිනිස්සු ඒක නිසා ඒකට යටත්ව මම කරුණු පැහැදිලි කරන්නම් විශේෂයෙන්ම අපි දන්නවා අපි මේ 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අද අපි සාකච්ඡා කරන්නේ නිමේෂ් අත් වශයෙන්ම මේ 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 ඇතිවෙච්ච ප්‍රශ්නය විශේෂයෙන්ම මේ විධායක ජනාධිපති ධූරයත් එක්ක බැඳිච්ච ගැටලුවක් මේ විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෑණියෙක් ගෑණියෙක් බවට පත් කරන්න බෑ කියලා කියපු සටන් පාඨය අද කෙලවර වෙලා තින්නේ කොතනින්ද මුළු රටක්ම ණය කරලා මුළු රටක්ම මිනිස්සු පොදු ජනයා පෝලිං වලට හිර කරලා එන ජූනි මාසේ කන්න නැති තත්ත්වයට මේ රට බුන්වත් රටක් බවට පත් කළා අද නතර කරලා තිනවා මොන තරම් කයිවාරු ගැහුවත් බුන්වත් රටක් බවට අද අපි මේ කතා කරන වෙලාවේ මේ ගත කරන්නේ මතක තියාගන්න මේ විධායක ජනාධිපති ධූරයේ තනි මිනිහෙක් රටක් පාලනය කරන්න ගියාට පස්සේ ඇතිවෙච්ච අලකලංචියයි මේ වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා රට පාලනය කරන්න ගත්තා එයා මේ රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලයේද නෑ මේ ක්‍රමයේ ඇතුලේ රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් නෙවෙයි එක කල්ලියක් ජේ.ආර්. මහත්තයාට කල්ලියක් හිටියා ප්‍රේමදාස මහත්තයාට කල්ලියක් හිටියා චන්ද්‍රිකා මහත්මියට කල්ලියක් හිටියා මහින්ද මහත්තයාට කල්ලියක් හිටියා දැන් ඉන්න ගෝඨාභය මහත්තයාට රට පාලනය කරන්නේ මේ කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවද නෑ එක කල්ලියක් ඉන්නවා ඒ කල්ලිය තමයි මේ රට කන්නේ එයත් එක්ක එකතු වෙලා එතකොට අපි කියන්නේ මේ විධායක ජනාධිපති ධූරය ගත්තාම මේ රට විනාශ කරලා